අවුරුදු එකහමාරකින් බංකොලොත් රාජ්‍යයක් එළියට ආපු ලෝක ඉතිහාසයේ පළවෙනි රට තමයි ශ්‍රී ලංකා. අන්න එතන තමයි රනිල් වික්‍රමසිංහට තියෙන ලොකුම මෙඩල් එක. මෙන්න මේ තත්වයෙන් මේ රට ගිලිහිලා අඳුරු යුගයකට ගෙනියනවා නම් ඒ අපේ වුවමනාවෙන් තමයි ඒක කරගන්නේ. එන්න පුළුවන් දැන් ඡන්ද කිට්ටු වෙනකොට පිට රටේ ඉඳලා අපේ කට්ටියට. මොකද ඒගොල්ලෝ අපිට තීන්දු තීරණ දීලා අපිට ඇඩ්වයිස් දීලා යනවා. ඊහාම අපේ උන් කෙලව ගත්තාම අපේ උන් මහපාරවල ගෑස් ටැංකියටයි භූමි තෙල් ටිකටයි කෑම පැකට් එකටයි උන් ගිහිලා ආපහු ගෙවල් වල රෑට නිවුස් බල බල හෙල්ලවතින් හැපන් නෝගිය කිය විස්කි එකක් ගහලා රෑට බයිට් එකක් ගහලා කාලා බීලා ආපහු බුදිය ගන්න. ඒ අයියලට මම කියන්නේ ගිය සැරේ වගේ පොලිමේ එන්න එපා කඩුනායක. ගිය සැරේ ආවේ ඇවිල්ලා කිව්වා අපි අතින් ටිකට් අරගෙන ආවේ. මේ සැරේත් ඇවිල්ලා තමුන්නාසලා අර ගිය සැරේ වගේම අපිට ඇරලා යන්න. ඒකෙන්ද කරුණා කළා මං කියන්නම්. එන මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න. මෙහෙ පදිංචි වෙලා ඒ කේද වාචකයට මුණ දෙන්න. අපිත් එක්කම එකට පොලිමේ හිට ගන්නවා තමුතෙලා. එහෙම ලෑස්ති කට්ටිය විතරක් ලංකාවට එන්න ඡන්ද දෙන්න. නැත්තම් කරුණා කළා ඔය මහත්තුරු ඔයයට වෙලා ඉන්න අපි මේ රට හදා ගන්නම්. මේ බොරු ස්ලෝගන් දාලා බොරු සංකල්ප දාලා මේ රටේ මිනිස්සුන්ව විනාශ කරන්න එපා කියලා මම කියනවා. තරඟයක් හිටින්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. මේ රටේ මිනිස්සු බත් කන මිනිස්සු නම් කෙලෙහි ගුණ දන්නව නම් ඒ හැම මිනිහෙක්ම රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙනවා. තමන්ගේ බුද්ධිය තියුණාට වැඩක් නැහැ. බුද්ධිය කොහොමද මෙහෙවන්න ඕනේ කියන පරිණත භාවය තියෙනවා. මෙන්න මේ බුද්ධියයි පරිණත භාවයයි තියෙන නායකයෙක් අපිට හම්බෙලා තියෙනවා. මේ රට ඔහුලව්වා මේ රට ආරක්ෂා කර ගැනීමට කරුණා කළ මෙන්න මේ මල් වට්ටියට අත ගහන්න හැමෝම එක්ව වෙන්නේ කියලා මම කියනවා 21 වෙනිදාට. බොහොම ස්තුතියි.